සතිය, මතකය, සිහිය මේ කියන කාරණය අප තුල නැතිවීම කෙනෙක්ව විශාල අනතුරකට පත් කරනවා නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි මිනෝනා, දැන් සතියේ සිහියේ දුර්වලභාවය තුල අපිව අනිවාර්යයෙන්ම ඇදලා දාන්නේ සතර අපාය දිශාවටමයි, සැබෑ අරමුණු වලින් බැහැරටමයි. ඒතකොට මේ සතියේ සිහියේ ශක්තිමත්භාවය අපි ඇති කරගැනීමේදී ඒක මේ බුදුරජාන් වහන්සේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී කියන කොටස් දෙකට විතරක් නෙමෙයි ඈ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ කොටස් හතරටමයි. තේරෙනවද? ඒතකොට මේ කොටස් හතර උදෙසාමයි බුදුරජාන් වහන්සේ මේ අවවාදය කරන්නේ. එසක් කොතනකවත් ගිහි පින්වතුන්ලා හිතන්න එපා මේ අවවාදයේ සිද්ධ කරන්නේ ස්වාමින් වහන්සේලාටයි සංඝයාටයි, මේක අපිට අදාළ නැහැ කියලා. ඒතොර ගිහි පින්වතුන්ලාගේ අවසාන ඉලක්කය විය යුත්තේ මොකද්ද? උතුම් සෝවාන් ඵලයට පත් වීම. ඒතොර ගිහි පින්වතුන්ලාගේ අවසාන ශක්තිමත්ම වේ ඡන්දය කැමැත්ත විය යුත්තේ උතුම් සෝවාන් ඵලයට පත් වීම නම් සෝවාන් ඵලයට පත් වීමට අදාළ ප්‍රධාන ධර්මතාවය තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියන දේ මේ භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට විතරක් අදාළව වෙන් කරලා කියපු ධර්මයක් නෙමෙයි. ඒතොර මේ ධර්මයේ මුළු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා නිරයතුරුවම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදය කෙරෙහි සතිය සිහිය පිහිට ගන්න ඕනේ. තේන්න? මේ උතුම් අවවාදය කෙරෙහි අපි සතිය සිහියෙන් බැහැර වුණොත් අපි නිරයතුරුවම භව ගමනක්, භව උපාදානයක් උදෙසායි අපේ ජීවිත අරන් යන්නේ. භික්ෂුවක් වුණත් ඒ ජීවිතය අරන් යන්නේ භව උපාදානයක් උදෙසා. ඒතර භව උපාදානයක් උදෙසා අපි අරන් ගියා නම් අනිවාර්යයෙන්ම ජරා, ව්‍යාධි, මරණ, ජාති මේ සියල්ල මේ උපාදානය තුල තියෙනවා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ යම්සේද ඔබලාගේ ඇවතුම් පැවතුම් බලාපොරොත්තුනේ, ඔබලාගේ මේ ධර්ම මාර්ගයේ කොයි ආකාරයෙන් සකසා ගත යුතුද කියලා බලාපොරොත්තුනේ ඊට අදාළව ජීවත් වෙන්න. එතකොට ඊට අදාළව ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්ම ගොඩක් තියෙනවා. මට ඔබතුමිය මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු නිසා මට මේ වෙලාවේ මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ගංගාවක් අයිනේ වැඩ සිටින වෙලාවේ මේ ගංගාවේ සැඩපහරත් එක්ක කොටයක් ගලාගෙන යනවා. කොටයක් ගලාගෙන යනවා. සැඩපහරත් එක්කම වේගෙන් ගලාගෙන යනවා මේ කොටේ. බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවු වෙලා ගලාගෙන යන කොටේ දැකලා බුදුරජාණන් වහන්සේ සමග වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට සුන්දර ධර්මයක් දේශනා කරනවා. තේන්න? මේ ධර්මය මහත්යෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට සතිය සිහිය වඩාගෙන තමාගේ අරමුණ උදෙසා ඉලක්කය යොමු කරගන්න සුන්දර ධර්මයක් අවවාදයක් බුදුරජාණන් වහන්සේ අපිට කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවු වෙලා ගලාගෙන යන මේ කොටේ දැකලා කියනවා, මහණෙනි මේ කොටේට උපද්‍රවයන් කීපයක් වෙන්න පුළුවන්. තේරෙනවද? පළවෙනි උපද්‍රවය තමයි මේ කොටේ මෙහෙම ගහගෙන ගිහිල්ලා දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. දකුණු යුරට. දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොටේ දකුණු යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ වම් යුරට ගොඩ ගන්න පුළුවන්. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොටේ වම් යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ මැද ගිලා බසින්න පුළුවන්. තේනවාද? ඒ කියන්නේ වතුර මැද්දෙම හැමම පතුලට ගිලා බහිනවා. තුන්වෙනි උපද්‍රවය. හතරවෙනි උපද්‍රවය හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කොටය මැද්දේ ගිලා බැස්සෙත් නැත්නම් මේ කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. මිනිසුන්ගේ ග්‍රහණයට. හතරවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුනෙත් නැත්නම් නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. තේරෙනවද? පස්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුනෙත් නැත්නම් මේ දර කොටය සුලියකට අහුවෙන්න පුළුවන්. හයවෙනි උපද්‍රවේක. හයවෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය සුලියකට අහුනෙත් නැත්නම් මේ දර කොටය දැන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. තේන්නා? කරුණු හයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ, මුහුද කිට්ටුවටම ඇවිල්ලා. මේ දර කොටය කුණු වෙලා කෑලි කැඩිලා වතුරෙම විසිරලා යන්න පුළුවන්. හත්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය කුණු උනේත් නැත්නම් මේ දර කොටය අනිවාර්යයෙන්ම මහා සාගරයට ගලාගෙන යනවා. ඒතොර එනම් මේ දර කොටය මහා සාගරයට ගලාගෙන යන්න ඉස්සෙල්ලා බාධක හයක් තියෙනවා පහු කරන්න. මේ බාධක හයට කොටු වුණොත් කවදාක්වත් මේ දර කොටය මහා සාගරයට ගලාගෙන යන්නේ නැහැ. තේන්නේ?
එතකොට නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මේ කාරණා හය පින්වතුනි බුදුරජාණන් වහන්සේ නිරේතුරුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස ගේ සතිය සිහිය වර්ධනය වෙන ආකාරයෙන් අපිට මතු කරලා පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම මොකද්ද කිව්වේ? මේ දරකොටය ගලාගෙන යද්දී මුලින්ම වෙන්න තියෙන උපද්‍රවය මොකද්ද? දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. මොකද අපි දැකලා තිනවා ගංගා දෙපැස්සේ කොට සමාල්ලාට ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ කොටය දකුණු යුරට ගොඩ ගන්නවා කියන කාරණේ අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්නනවා මොකද්ද? මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස මේ ධර්ම මාර්ගයට බැසලා ඉදිරියට යනකොට මේ අධ්‍යාත්මික රූපයට කොටු වෙන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. අධ්‍යාත්මික රූපය කියන්නේ මොකද්ද? මේ තමාගේ ආයතන 6. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ තමාගේ ආයතන 6 මගේ කරගෙන මේවා කෙරේ තියෙන තෘෂ්ණාව නිසා අන්න එයා තමන්ගේ උත්තම ධර්ම ජීවිතය විනාශ කරගන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. එයා මේ රූපය නිසා මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස කියලා මමත්වයේ දැඩිභාවය තුළ මේ රූපය අරගෙන ඒ නිසාම තමන්ගේ ධර්ම මාර්ගය විනාශ කරගන්න. තේන? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරකොටය දකුණු යුරට ගොඩ ගැව්වා හා සමානයි කියලා. එතකොට එසේ නොවි කොටේ දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. දැන් ඉස්සරහට යනවා, පැවිද්ද ඉස්සරහට යනවා. එයා කවදාකවත් අධ්‍යාත්මික රූපයට රැවටුනේ නැහැ. එහෙම ඉස්සරහට යද්දි බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොටය වම් යුරට ගොඩ ගන්න පුළුවන්. එතකොට මේ කොටය වම් යුරට ගොඩ ගන්නවා කියන්නේ මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා බාහිර රූපයට යා බැඳෙන්න පුළුවන්. දැන් එයා තමාගේ රූපයට බැඳුනේ නැහැ. තේන්නාද? තමාගේ රූපය කෙරෙහි බැඳීමක් සකස් කරගත්තේ නැහැ. නමුත් එයා බාහිර රූපයන්ට ඔන්න බැඳෙනවා. තේන්නේ? ඒතර බාහිර රූපයට බැඳෙනවා කියන්නේ බාහිර අම්මා, තාත්තා, බිරිඳ, සාම්පුරුෂයා, ඔය වගේ රූපයන්ට පන්සල, ආරණ්‍ය, කුටිය, කැලය කියන මෙන්න මේ බාහිර රූපයන්ට එයා බැඳිලා යනවා. බැඳිගිහිලා එතනින් තමන්ගේ පැවිදි ජීවිතය නැත්තම් ධර්ම මාර්ගේ විනාශ කරගන්නවා. ඒතකොට කෙනෙක් ඉන්නවා එයා අධ්‍යාත්මික රූපයට බැඳුනෙත් නැහැ. ඒ කියන්නේ බාහිර රූපයට බැඳුනේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? එයා වම් යුරට ගොඩ ගැහුවෙත් නැහැ. දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. එයා දැන් ඉස්සරහට යනවා. එහෙම යනකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ දරකොටය මේ ගංගාවේ පතුලට ගිලා බසින්න කිදා බහින්න පුළුවන්. දරකොටේ පෙඟිලා පතුලටම ගිනා බහින්න පුළුවන්. එතකොට මේ පතුලට කිඳා බහිනවා කියන කාරණේදී බුදුරජාන් වහන්සේ ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිළිසර කොහොමද කියන්නේ? තෘෂ්ණාව නිසා එයා විනාශ වෙලා යන්න පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිළිස කරන්නා වූ බලවත් වරද පිළිබඳව ඔබ වහන්සේකින් පැහැදිලි කරගන්නටයි දැන් මා සූදානම් වන්නේ. දැන් මුලින් මොකද කිව්වේ? අධ්‍යාත්මික රූපයට බැඳීම නිසා එයා විනාශ වෙන්න පුළුවන්. දෙවනුව මොකද්ද කිව්වේ? බාහිර රූපයට බැඳීම නිසා එයා විනාශ වෙන්න පුළුවන්. ඒ දෙකෙනුත් එයා බේරිලා ඉස්සරහට ආවොත් අන්න තුන්වෙනි අනතුර තමයි තෘෂ්ණාව නිසා එයා විනාශ වෙන්නේ. ඒක තෘෂ්ණාව නිසා එයා විනාශ වෙනවා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව කියන්නේ හේතුඵල ධර්මයක්. තේරෙනවද? තෘෂ්ණාව කුමක හේතුඵල ධර්මයක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩීම නිසා සකස් වෙන්නා වූ හේතුඵලයක්. තේරෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වල වෙන තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව වැඩි වෙන මොකද්ද වෙන්නේ? දුක වැඩි වෙනවා. මොකද දුක සකස් කරන්නේ තෘෂ්ණාව විසින්. එහෙනම් දැන් තුන්වෙනි උවදුර මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව නිසා මේ පැවිදි ජීවිතය, මේ භික්ෂු ජීවිතය විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට දැන් තෘෂ්ණාව නිසා විනාශුනේ කුමක් නිසාද? හේතුව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුනේ නැහැ. නමුත් මෙයා දක්ෂ වුණා අධ්‍යාත්මික රූපෙට නොබෙදී ඉන්න. බාහිර රූපෙටත් නොබෙදී ඉන්න. තේන? එයා ඒකට දක්ෂයි. දැන් ගිහි ජීවිතය තුළදීම එයා දක්ෂ වුණා සුපටිපන්න ගුණ ඇති කරගන්න භික්ෂුවක් නම්. ඒතොර ගිහි ජීවිතය තුළ සුපටිපන්න ගුණ ඇති කරගන්නවා කියන්නේ මොකද්ද? එයා අධ්‍යාත්මික රූපෙටත් බැඳුනේ නැහැ. බාහිර රූපෙට බැඳුනේ නැහැ. එයා සමාජයට, අම්මට, තාත්තට ඒ කිසිම දෙයකට නොබැදී අන්න එයා උතුම් පැවිදිභාවයට ආවා. ඒතොර කෙනෙක් පැවිදිභාවයට එන්නේ ඇයි? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කෙරේ තියෙන බැඳීම් වලින් බැහැර වෙලා ඒ අනතුරු දෙකෙන් එයා මිදුණා. දැන් මිදිලා එයා උතුම් පැවිදිභාවයට ආවා. පැවිදිභාවයට ආවට පස්සේ මොකද වුනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වල කරගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වල කරගද්දී අන්න කොටේ පතුලට ගිලා බහිනවා. තේන්නද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වලයි, තෘෂ්ණාව වැඩුණා, පස්සේ කෙරේ තෘෂ්ණාව වැඩෙනවා, වැඩුණ තැන දුක වැඩි වෙනවා. අන්න එතරම් පැවිද්ද තුන්වෙනි තැනදී දුර්වල කරගන්න. අනතුරු දෙකකින් බේරුණා. අනතුරු දෙකකින් බේරලා තුන්වෙනි අනතුරේදී එයා කොටුණා.
නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා හරි ඒ ස්වාමීන් වහන්සේ දකුණු යුරට කොට ගැහුවෙත් නැහැ. ඒ කොටේ දකුණු යුරට කොට ගැහුවෙත් නැහැ. වම් යුරට කොට ගැහුවෙත් නැහැ. මැද්දේ කිඳා බැස්සෙත් ඒ තුනෙන්ම බේරුණ තැන ඊළඟට යා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මිනිසුන්ගේ ග්‍රහණයට අවු වෙනවා කියලා. දැන් දර කොටයක් ගංගාවල ගලාගෙන යනකොට සමහර පැතිවල ඉන්නවා ගංගායිනේ අය. ඒකට තොණ්ඩුවක් දාලා මොකක් හරි බාධකයක් යොදලා දර කොටේ උඩට ගන්නවා. මිනිසුන්ගේ උපද්‍රවය. තේන්න. ඒ වගේ දැන් මේ තුනෙන්ම මේ භික්ෂුව බේරුණා. එයා දැන් අධ්‍යාත්මික රූපයට බැඳෙන්නේ නැහැ, බාහිර රූපයට බැඳුන්නේ නැහැ. ඒ නිසා එයා පැවිදි වුණා. එයා අම්මා තාත්තා ගැන හිතුවේ නැහැ, සමාජය ගැන හිතුවේ නැහැ, දේපළ ගැන හිතුවේ. එයා පැවිදි වුණා. පැවිදලා ආරෂ්ඨාංගික මාර්ගයටත් වැටුණා. දැන් ආරෂ්ඨාංගික මාර්ගයට වඩාගෙන යන්නේ. ඔන්න වඩාගෙන යනකොට හතරවෙනි උදුර වෙනවා මොකද්ද? මිනිසුන්ගේ ග්‍රහණයට ආපු වෙනවා. දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන කෙනෙක්. ඒ වඩන කෙනා නිරේතුරුවම මිනිසුන්ගේ ග්‍රහණයට ආපු වෙනවා කියන්නේ එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් එයා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මං සුන්දර මිනිසෙක් වෙනවා කියලා. ඊළඟ ජීවිතේ මං මහානායක හාමුදුරුව කෙනෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ මං සත්ශ්‍රීක දෙවියෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ මං රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා භවයේම භවයේ සැපේම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ග්‍රහණයට අහුණා. දැන් මේ තුනෙන් මෙපැන්නා. මේ තුනෙන්ම පැන්නා යා. ඒ කියන්නේ අධ්‍යාත්මික රූපෙට රැවටුනේත් නැහැ. බාහිර රූපෙ උපාදානය කරගත්තේත් නැහැ. තුෂ්ණාවට වැටුනේ ආරෂ්ඨාංගික මාර්ගෙත් වැටුණා. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් එයා මොකද දැන් කරන්නේ? එයා මිනිසුන්ගේ ග්‍රහණයට හා නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. තේන්නාද? එතන මිනිසුන්ගේ ග්‍රහණයට නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ උන්වහන්සේ දැන් අධ්‍යාත්මික රූපෙට බැඳුනේත් නැහැ. බාහිර රූපෙට බැඳුනේත් නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. ශක්තිමත් කරගෙන නිරේතුරුවම මිනිසුන්ගේ නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ එයා ඊළඟ ජීවිතේ සත්‍රික මිනිසෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. වර්තමාන භික්ෂු සමාජයේ බලවත් ආකාරයෙන් මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙලා තියෙනවා. එතකොට මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ අපි විශ්වාස කරනවා අපිට මේ මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියලා. මේ මනුස්ස ලෝකේ සත්වයා විඳින දුක, මේ මනුස්ස ලෝකේ සත්වයා විඳින පීඩණය, මනුස්ස ලෝකේ මනුස්සයා විඳිනා වූ දුක්පත්භාවය, පීඩණයේ අසරණභාවයන් මේවා අපිට වෙනස් කරන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම හිතලා අපි සමාජ වගකීම් දරන්න යන දේශපාලනය කරන්න යනවා, සමාජ සේවය කරන්න යනවා, තනතුරු දරන්න යනවා. දැන් භික්ෂු සමාජය තුළ මේ කාරණේ තියෙනවා. ඉතින් මේ කාරණේ තුළින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතනින් අපිට දක්වන්නේ? මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. මේ මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියන ග්‍රහණයට අහු වෙනවා. මේ මිනිස්යා විඳින්නා වූ අකුසල් සංස්කාර අපිට වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ දකින්න. අපි සංස්කාරයන්ට අදාළව ලෝකේ දකින්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ධනවත් කෙනෙක් දැක්කත් දුප්පත් කෙනෙක් දැක්කත් මේ දෙදෙනා තුලින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේක නිවැරදි කරන්න යන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. නමුත් වර්තමාන භික්ෂු සමාජයේ නොදැනුවත් භාවය නිසාම මොකද්ද කරන්න යන්නේ? මේක වෙනස් කරන්න යනවා. දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න යනවා. ඒක දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. රෝගී භාවයට පත්වෙච්ච කෙනාට තෙල් මතුරලා බෙහෙත් දීලා ඒවා කරලා අපේ සීලය දුර්වල කරගන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ලෝකයාට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්න. රෝගී භාවය කියන්නේ නිරෝගී භාවය කියන්නේ සංස්කාරයක කියලා මතු කරලා පෙන්වන්න. පෙන්නලා ඒ සංස්කාර කෙරේ ඔබ වහන්සේලා බිය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතනදී මේ මිනිසුන්ගේ ග්‍රහණයට අසු වෙනවා කියන කාරණේ එතනින් මතු කළා දෙන්නේ. ඒතර මම මතු කළා ඊට ඉස්සෙල්ලා මම ප්‍රකාශ කළා නොමිනිසුන්ගේ ග්‍රහණයට අර වගේ දිව්‍ය බ්‍රහ්මතලයන් ප්‍රාර්ථනා කරගෙන ඒ උදෙසා අපේ පැවිද්ද ගත කරනවා. තේරෙන ඒ උදෙසා අපි පැවිද්ද දැන් අපි දැකලා තියෙනවා මට සමහර ස්වාමීන් වහන්සේලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තිනු උන්වහන්සේලාගේ එකම අරමුණ ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් වෙන්න. ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මී වෙන්න. ඒතකොට ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුණා. දැන් එතකොට බලන්න බාධක කීයක් තිබ්බද? එයා අධ්‍යාත්මික රූපයට අහුනේ නැහැ. එයා බාහිර රූපයට අහුනේ නැහැ. එයා තෘෂ්ණාව ඇති කරගත්තෙත් නැහැ. ආරේෂ්ඨාංගික මාර්ගේ වඩා ගත්තා. ඊළඟට එයා නොමිනිසුන්ගේ ග්‍රහණයට හෝ මිනිස්සුන්ගේ ග්‍රහණයට අහුනේ. දැන් එයා බාධක පහක් පැනගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තේන්න? මේ බාධක පහ පැනගෙන ඉස්සරහට ආවනම් එයා දැන් සුන්දර භික්ෂුවක්. තේන්නාද? නමුත් මේ සුන්දර භික්ෂුව තාම සෝවාන් ඵලයටපත් වෙලා
නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. දැන් මෙතන යා අධ්‍යාත්මික රූපෙට බැඳුනේ නැහැ, බාහිර රූපෙට බැඳුනේ නැහැ කියන්නේ එයා පැවිද්දට එන්න දැන් තීරණය කරලා තියෙනවා. ඒ දෙක අතහැරලා එයා පැවිද්දට එනවා. ඊළඟට පැවිද්දට ඇවිල්ලා දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා. අන තෘෂ්ණාවත් සියුම් කරගන්නවා. තෘෂ්ණාව සියුම් කරගෙන එයා දැන් මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ නැහැ. එයා ලෝකේ හදන්න තනතුරු දරන්න උපාධි අරගෙන ලෝකේ හදන්න ඒවට යන්නේ නැහැ. ඊළඟට එයා දැන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙන්නේත් නැහැ. එයා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කෙරේ විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. දැන් මේ කාරණා පහම ශක්තිමත් වෙලා එයා ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එද්දී හයවෙනි කාරණේ අභියෝගය හැටියට අන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය සුලියකට අහු වෙන්න පුළුවන්. සුලියකට එක පාට සුලිය කියන කාරණේ කොහෙන්ද කියලා මතුවෙන්න බෑ. ෂෙනෙන් ඇවිල්ලා සුලියකට අහු වෙලා මේ දර කොටේ විනාශ වෙලා යන. ඒ කියන්නේ දැන් මේ භික්ෂුව දැන් අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපෙත් තෘෂ්ණාව අඩු කරගත්තා. ඒ වෙනුත් මිදුණා. එතනින් ගියාම ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. දෙවියන්ටම අමනුෂ්‍යයන්ගේ ග්‍රහණෙනුත් මිදුණා. දැන් නෝනා මේ භික්ෂුවට හොඳ ප්‍රතිචාරයක් සමාජයෙන් ලැබෙනවා. දැන් ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ මොකද්ද? මේ ආකාරයෙන් භික්ෂුවක් ජීවත් වෙනකොට මිනිස්සෙයින් විසින්ම ගිහි පින්වතුන් විසින්ම එක එක සාතිකයන් ස්වාමීන් වහන්සේලාට දෙනවා. මොකද සාතිකේ මේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා, මේ ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා. කවුද මේ සාතික දෙන්නේ? බෞද්ධ ජනතාව. දැන් ඔන්න සාතිකක් දුන්නා. සාතිකයක් දෙන බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බැහැරට ගිහිල්ලයි මේ සාතිකය දෙන්නේ. දැන් මේ වෙලාවෙ මට කියන්න ඕනේ වර්තමානයේ ගිහි පින්වතුන්ලා කරන්නා වූ බලවත් වරදක් තියෙනවා. මං හිතනවා මේ වෙසක් සතියේදී මේ බලවත් වරද නිවැරදි කරගත්තොත් ඔබ ඔබට කරගන්නා වූ යහපතක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් ගිහි පින්වතුන්ලාට කියලා නැහැ ස්වාමින් වහන්සේලා මේ සෝවාන්, මේ සකෘදාගාමි, මේ අනාගාමි, මේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ කියලා කොතනකවත් කියලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා දකින්න කියන්නේ සංඝයා හැටියට. සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා හැටියටයි දකින්නේ. එදා ජීවත් වුණා වූ උපසම්පදා එකක්, දෙකක්, තුනක් තිබ්බත් සෝවාන් ඵලයටපත් නොවුනත් සංඝයා හැටියටයි දකින්න කියලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ කොතනකවත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ, මේ සකෘදාගාමි, මේ අනාගාමි, මේ රහතන් වහන්සේ කියලා දකින්න කියන්නේ නැහැ.